අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද දිනවලට කොහොමද අපි වාංශ මණ්ඩියට ඔයගොල්ලෝ සියලු දෙනාම දවසේ බොහොම සෙනෙහසින් ඉදුව පිළිගන්න කැමතියි හොඳ දරුවනේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ ඔයගොල්ලෝගේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම විලදා මහා උපකාරක සේවා කියන පාඩම් කොටස ඉතින් ඒ පාඩමේ අපි විලදාම ගැන සාකච්ඡා කළා උපකාරක සේවා යටතේ බැංකු කියන කොටස සාකච්ඡා කරන්න ආරම්භ කරලා තියෙනවා. ඉතින් බැංකු සේවාවන් නැත්ති අපි ස්ථාවර බැංකුවක් ඉදිරිගිනීමේ දැක්ව පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම ජංගම දිනු ඒ වගේම චෙක්පත් සම්බන්ධව පසුගිය වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. අද අපි සාකච්ඡා කරනවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. ඉතින් යම් කිසි තැනෙක් යම් කිසි භාණ්ඩයක් සේවාවක් මිලදී ගන්න ගියොත් එහෙම ඔහුට හෝ ඇයට ඒ සඳහා ගෙවීම් කරන්න වෙන්නේ කාසිහා නෝට්ටු වලින් නේ. එහෙම නැත්නම් චෙක් පතක් නු ඒ ගෙවීම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම තැනකට යම් කිසි භාණ්ඩයක් සේවාවක් මිලදී ගන්න ගියොත් එහෙම ගෙවීම් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ කාසිහා නෝට්ටු වලින් එහෙම නැත්නම් චෙක් පත් වලින්. මෙන්නයි කාසිහා නෝට්ටු වලින් ඒ වගේම චෙක් පත් වලින් ගෙවන්නේ නැතිව තොරතුරු සංවේදක තාක්ෂණය භාවිත කරමින් ගෙවීම් කිරීමට බැංකු විසින් ලබා දෙන ලබන සේවාවන් වලට අපි කියනවා මෙන්න මේ නම විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. ඉතින් ඒ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා ගැන කතා කරද්දී විද්‍යුත් මුදල් ගැන අපිට කතා නොකරම බෑ. ඉතින් අපි මේ පාඩමේ මේ කොටසේ සාකච්ඡා කරන්නේ විද්‍යුත් මුදල් වර්ග තුනක් පිළිබඳව. දැන් ඔබට තීරයේ පේනවා ඔබට බෝඩ් එකේ පේනවා අපි අද සාකච්ඡා කරනවා ණය කාඩ්පත් පිළිබඳව හර කාඩ්පත් පිළිබඳව ස්වයං ක්‍රීය ටෙල යන්ත්‍ර කාඩ්පත් පිළිබඳව අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු මෙන්න මේ ණය කාඩ්පත් පිළිබඳව හොඳයි මම ඉස්සෙල්ලම ඔබට ණය කාඩ්පතක් පෙන්නන්නම් මෙන්න මේ කාඩ්පත තමයි මම භාවිත කරන ණය කාඩ්පත ලංකා බැංකුවෙන් මට නිකුත් කරපු කාඩ්පත මේකේ කාඩ්පතයන් පිටත ඔබට පෙන්වන්න පුළුවන් මොකක්ද මේ ණය කාඩ්පතක් කියන්නේ අපි ඉස්සෙල්ලම මේක ඉගෙන ගන්න ඕනේ ණය කාඩ්පතක් කියන්නේ දරුවනේ බැංකුවක් විසින් ගනුදෙනු කරුවෙකුට ලබා දෙන ලබන ණය පහසුකමක්. එතකොට මගේ මේ ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ඒ වටිනාකම දක්වා ණය පහසුකමක් මට බැංකුවෙන් ලබා දීලා තියෙනවා. එතකොට අවශ්‍ය නම් මට මේ කාඩ්පතේ වටිනාකම දක්වා වෙළඳ බාන්න මිලදී ගන්න පුළුවන් මේ කාඩ්පතේ ඉදිරිපත් කරනවා. එහෙමත් නැත්නම් මේ කාඩ්පතේ වටිනාකමෙන් යම් කිසි ප්‍රතිශතයක් අපිට මට හැකියාව දෙනවා ATM යන්ත්‍රයක් හරහා මුදල් බවට පත් කරගන්න. උදාහරණයක් විදිහට මගේ කාඩ් එකේ වටිනාකම රුපියල් ලක්ෂයක් කියලා හිතන්නකෝ. මගේ ක්‍රෙඩිට් කාඩ්පතේ වටිනාකම රුපියල් ලක්ෂයක් නම් මට පළවෙනි ඔප්ෂන් එක තමයි. පළවෙනි තෝරා ගැනීම තමයි මට අවශ්‍ය නම් රුපියල් ලක්ෂයකම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්තම් මට පුළුවන් මගේ දෙවෙනි ඔප්ෂන් එක තමයි රුපියල් 50,000ක් මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 50,000ක් භාණ්ඩ ගන්න පුළුවන්. එතකොට එක්කම රුපියල් ලක්ෂයක භාණ්ඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට රුපියල් 50,000ක් ATM යන්ත්‍රයේ මුදල් විදියට ඉතිරි 50,000 භාණ්ඩ විදියට ගන්න පුළුවන්. මට මේ ක්‍රම දෙකම මේ කාඩ්පත භාවිත කරන්න පුළුවන්. මගේ කාඩ්පතේ වටිනාකම රුපියල් ලක්ෂයක් නම්. ඔබට පැහැදිලිද? හරි. එහෙනම් මේක ණය පහසුකමක් කියලා මම කිව්වා. ඊට පස්සේ කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ්පතක් විතර ණය කාඩ්පතක් අපි බැංකුවකින් ලබා ගන්නේ? අපි එසනවා අයදුම් පත්‍රයක් පුරවල දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම සඳහා ඉදිරි කිරීමේ ක්‍රමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බැංකුවක ඉදිරි කිරීමේ ක්‍රමක්වත් ජංගම ක්‍රමක්වත් පවත්වා ගැනීම මත නෙවෙයි ක්‍රෙඩිට් කාඩ්පතක් දෙන්නේ. අපි පිළිබඳව බැංකුව ඇති කරගන්න විශ්වාසය මත. පැහැදිලි. එහෙනම් ඕනම තැනකට ගිණුමක් නැතත් ඒ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ්පතක් ගන්න පුළුවන්. එතකොට ඔබ පිළිබඳව බැංකුවට විශ්වාසයක් තියෙනවා. ඒක දෙවෙනි කාරණාව. හොඳින් මතක තියාගන්න. ඊට පස්සේ අපි මේ ක්‍රෙඩිට් කාඩ්පත මාසයක් ඇතුළත භාවිත කරනවා. භාවිත කරලා ඊට පස්සේ අපිට අපි යම් කිසි දෙයක් ලැබී ගන්නවා. ඒ වගේම සමානතර හදිසි අවස්ථාවන් වලදී අපි මුදල් ගන්නවා ATM යන්ත්‍රය හරහා. එහෙම ගත්තාම මාසයේ අවසානයේ වෙද්දී අපේ බැංකුවෙන් එනවා ස්ටේට්මන්ට් එකක්. ඒක නම් වාර්තාවක්. මේ ක්‍රෙඩිට් කාඩ් පදේ වාර්තාවක්. ඒකට ඒක සඳහන් කරලා තියෙනවා සම්පූර්ණ විස්තරය. අපි මොනවද ඇතුළේදී ආරම්භ දිනේ, අපි පහත මිලදී ආරම්භ දිනේ, මුදල් ආරම්භ දිනේ, ගෙවිය යුතු සම්පූර්ණ මුදල කොච්චරද කියලා කියනවා. ඔය ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ කියනවා ගෙවිය යුතු දිනය කියලා. පේමන්ට් ඩේට් කියලා කියන්නේ ගෙවිය යුතු දිනයක්.
අන්න ඒ දිනයට සම්පූර්ණ මුදල මගේ වන්න පුළුවන් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ තියෙනවා මිනිමම් පේමන්ට් අමවුන්ට් කියන අඩුම තරමින් මිනිමේ ගණනක් ගෙවන්න කියලා. ඒ මිනිමම් පේමන්ට් අමවුන්ට් එකවත් එන්න මිනිමම් අවගණනවත් ගෙවන්න පුළුවන්. පොරේ ඔප්ෂන් දෙකම ගණන් කරලා තියෙනවා. ඔබට පැහැදිලි අපි භාවිතා කරපු සම්පූර්ණ මුදලම පේමන්ට් ඩේට් එකේදී ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවෙන් කියන මිනිමම් අමවුන්ට් එක අවම වශයෙන් මේ මුදල ගෙවන්න කියලා කියනවා නම් අන්න ඒ ප්‍රමාණය ගෙවන්න පුළුවන්. මෙන්න මට පැහැදිලි නේද? එතකොට භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලබා ගැනීමට අපිට මේ ක්‍රෙඩිට් කාඩ් වල භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව අපිට ක්‍රෙඩිට් කාඩ් වල භාවිත කරලා අන්තර්ජාලය හරහා දිවීම කරන්නත් පුළුවන්. අපිට විදේශ රටකින් අපි යම් කිසි භාණ්ඩයක් මිලදී ගන්නවා නම් අපිට ඊමේල් එකකින් මිලදී ගැනීම හැකියාව තියෙනවා. AliExpress කියන වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. Amazon.com කියන සයිට් එකෙන් අපිට ගන්න පුළුවන්. නේද? අන්න ඒ විදිහට ජාත්‍යන්තරව යම් කිසි දෙයක් කරනවා නම් අපිට මේ ක්‍රෙඩිට් කාඩ් වල භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශ රටක සංචාරයකට යනවා නම් ඒ අදාළ කරන සියලුම ගෙවීම් කරන්නත් අපිට මේ ක්‍රෙඩිට් කාඩ් වල භාවිත කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රෙඩිට් කාඩ් පොත ජාත්‍යන්තර භාවිතා කිරීම සඳහා නිකුත් කරපු ක්‍රෙඩිට් කාඩ් පොතක් නෑ. ඒක ඔබ දකින්නේ මගේ ක්‍රෙඩිට් කාඩ් පොත මෙතන ගහලා තියෙන ඉන්ටර්නැෂනල් කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තරව භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට මට නිකුත් කරපු කාඩ් පොතක් තමයි මට තියෙන්නේ. ඒ වගේම සමහර කාඩ් පොත් තියෙනවා දේශීයව විතරක් භාවිතා කරන්න පුළුවන්. නමුත් සමහර කාඩ් පොත් දැන් ගොඩක් කාඩ් පොත් නිකුත් කරන්නේ ජාත්‍යන්තරව භාවිතා කිරීමට හැකි ආකාරයට. එහෙනම් මොකක්ද ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කිරීමෙන් අපිට තියෙන වාසිය? පළවෙනි වාසිය තමයි දරුවනේ අපිට හදිසි අවශ්‍යතාවයක් ආවොත් එහෙම අපිට ක්‍රෙඩිට් කාඩ් පදේ භාවිත කරලා ATM යන්ත්‍රයෙන් යම් කිසි සීමාවක් දක්වා මුදල් ලබා ගැනීම හැකියාවුනේ අපිට පසුව ගෙවන්න පුළුවන්. නමුත් දැනට අපිට සල්ලි අවශ්‍ය නම් අපිට සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම අපිට භාණ්ඩ මිලදී ගැනීමේදී මේ සඳහා ගෙවීම් කරන්න ක්‍රෙඩිට් කාඩ් පද භාවිත කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. මොකද කාසියන් නෝට්ටු අරගෙන යන්න අවශ්‍ය නැහැ. ක්‍රෙඩිට් කාඩ් පද විතර තරම් ගියාම අපිට ගෙවීම කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපිට ජාත්‍යන්තර වශයෙන් පේමන්ට් එකක් කරනවා නම් ගෙවීමක් කරනවා නම් අන්තර්ජාලය හරහා මිලදී ගන්න අවශ්‍ය දෙයකට අපිට ඒ සඳහා පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඒ වගේම විදේශ රටකට අපි යනවා නම් අපිට විදේශ රටේදී අවශ්‍ය කරන බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒ සේවාවන් ලබා ගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පද භාවිත කරන්න පුළුවන්. මෙන්න මේව තමයි අපිට ක්‍රෙඩිට් කාඩ් පදක් පිළිබඳව සාකච්ඡා කරන්න දැන් අපි බලමු දෙවෙනි විද්‍යුත් මුදල් ඒකකය හරපත් කියන්නේ මොනවද කියලා. උදාහරණේ හර කාඩ් පදක් කියන්නේ මොකක්ද? අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෙබිට් කාඩ්. හර කාඩ් පදක් කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ බැංකුවේ තියෙන ගිණුම් ශේෂය භාවිත කරමින් මුදල් ගෙවීම සඳහා බැංකුවකින් ලබා දෙන ලබන කාඩ් පදක්. ඒක ප්ලාස්ටික් කාඩ් පදක්. උදාහරණයක් මෙහෙම හිතන්නකො මට යම්කිසි බැංකුවක ගිණුමක් තියෙනවා. එතකොට ඒ ගිණුමේ තියෙන ශේෂය භාවිත කරමින් මුදල් ගෙවන්න මට බැංකුවෙන් කාඩ් පදක් දීලා. එතකොට මට කුසීතියෙන් ගිහිල්ලා බඩු ටිකක් ලැබී ගන්නකොට මම ගිණුමෙන් සල්ලි අරගෙන ඕනේ නැහැ. අර දීපු හර කාඩ් පද අරන් ගිහින් ඉල්ලෙලා මම බඩු පිළ දී ගත්තට පස්සේ ඒ ආයතනයේ ඉන්න ඒ මුදල් ගන්න තැනත්තාට කැෂියර් වහන්නට එහෙම කැෂියර් මහත්තයාට මගේ කාඩ් එක දෙන්න. එතකොට මැෂින් එකක් තියෙනවා පොස්ට් ටර්මිනල් කියලා එකට කියන්නේ ඔබට තිරේ පෙනේ පොස්ට් ටර්මිනල් එකක රූපයක්. මෙන්න මේ පොස්ට් ටර්මිනල් එකේ අපේ හරපත හර කාඩ් පද ස්ට්‍රිප් කරනවා කියලා කියන්නේ මම කරනවා. එහුවට පස්සේ මගේ බැංකුවේ තියෙන ගිණුමත් එක්ක අර යන්ත්‍රය සම්බන්ධ කරනවා. සම්බන්ධ වෙලා මගේ ගිණුමෙන් අදාළ ප්‍රමාණය අඩු වෙනවා. ඒ අවස්ථාවේදීම අර කුසීතියේ account එකට එහෙනම් ඒ ගිණුමට මගේ ගිණුමේ සල්ලි තිබිච්ච සල්ලි ටික හුවමාරු වෙනවා. අන්න ඒ වගේ කාඩ් පදයක තමයි අපි හර කාඩ් පදක් කියලා කියන්නේ. ඒ වගේම මේ හර කාඩ් පද වල තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි අපිට අවශ්‍ය නම් ඒ කාඩ් පද භාවිත කරලා ATM යන්ත්‍රයකින් මුදල් ගන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි හර කාඩ් පද භාවිත කරලා අපිට ජාත්‍යන්තරව ගෙවීම් කරන්නත් පුළුවන්. හැබැයි හැම කාඩ් හර කාඩ් පදෙකම බෑ. ඒ සඳහා බැංකුව නිකුත් කරලා තියෙනවා නම් ජාත්‍යන්තර වාර්තා කරන්න පුළුවන් හර කාඩ් පදක් අන්න අපිට පුළුවන් අපිට යම් කිසි මිලදී ගැනීමක් කරද්දී ඒ සඳහා ගෙවීම කරන්න. දැන් ඔබට පැහැදිලි. එතකොට හර කාඩ් පද කියන එකේ තියෙන විශේෂත්වය තමයි ගිණුමක් තියෙන ඕන බැංකුවේ ඒ ගිණුමේ ශේෂය දක්වා පමණයි මුදල් ගෙවීම කරන්න පුළුවන් වෙන්නේ මේ කාඩ් පද භාවිතා කරලා. මම හිතුවා ඔබට දැන් ක්‍රෙඩිට් කාඩ් පදක් සහ හර කාඩ් පදක් අතර වෙනස හොඳට පැහැදිලි ඇති කියලා.
හොඳයි දැන් අපි සාකච්ඡා කරනවා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාර්ඩ්පත් පිළිබඳව එහෙම නැත්නම් ATM කාඩ්ස් පිළිබඳව එතකොට ATM කියන අපුරුතුනේ තේරුම තමයි ඔටෝමේටඩ් ටෙලර් මැෂින් කියන කාරණා හරි එතකොට මම ඔබට ATM කාඩ් එකක් පෙන්නනම් මෙන්න මට ලක බැංකුවෙන් හම්බ වෙච්ච මම පාර්ට්ටක් ATM කාඩ්පත මේ කාඩ්පතේ අනිත් පස හරි ATM කාඩ්පත කියන්නේ දරුවනේ අපේ බැංකු ගිණුමේ තියෙන මුදල් බැංකුවලට යන්නේ නැතිව බැංකුව එළිය හරි කරලා තියෙන ATM යන්ත්‍රයකින් ගැනීම සඳහා බැංකුව ලබා දීපු කාඩ්පත. හොඳටම පැහැදිලි. ඔබට ජාතක මිනුමක් තියනවා වෙන්න පුළුවන්. ඔබට ඉදිරි ගිණුමේ මිනුමක් තියනවා වෙන්න පුළුවන්. ඒක මුදල් ගන්න ඕන නම් බැංකුවට දෙන්න බැහැ. නමුත් ඔබට ATM කාඩ්පතක් භාවිත කරලා බැංකුවට යන්නේම නැතුව ඒ ගිණුමේ තියෙන ශේෂය ගන්නට පුළුවන්. එතකොට මෙතනක් තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි ATM කාඩ් පතක් ලබා ගන්න නම් බැංකු ගිණුමක් තිබිය යුතුමයි. පැහැදිලිද? ඒ වගේම මේ ගොඩක් උදවිය ගොඩක් ගනුදෙනුකරුවෝ ගොඩක් පාරිභෝගිකයෝ දන්නේ ATM කාඩ් පතකින් බැංකුවේ තියෙන මුදල් ශේෂය ආපසු ගන්න පුළුවන් කියන කාරණාව පමණයි. නමුත් දරුවනේ අපිට ඕන නම් ATM කාඩ් පතක් භාවිත කරලා මුදල් ගන්නවාට අමතරව ගිණුමේ තියෙන ශේෂය බලන්න පුළුවන්. ඊට අමතරව ගිණුමේ සිදුවෙච්ච පහුගිය ගණන්දුරු 10ක් 15ක් ස්ටේට්මන්ට් එකක් එහෙම අපි ඒකට කියනවා මිනි ස්ටේට්මන්ට් එකක් කියලා. කුඩා ස්ටේට්මන්ට් එකක් ATM යන්ත්‍රයෙන් අරගෙන බලන්න පුළුවන්. ඒ වගේම ගිණුම අපේ මගේ ගිණුමෙන් ඒ බැංකුවේම තියෙන තවත් ගිණුමකට මුදල් මාරු කරන්න පුළුවන් මේ ATM කාඩ් එක භාවිත කරලා ATM යන්ත්‍රය හරහා. ගොඩක් පිරිසක් ඉච්චර දන්නේ නැහැ අපි ඔබ දැනගන්න මුදල් ගන්නවට අමතරව අපිට ශේෂ විමසුම් කරන්න පුළුවන් ඒ වගේම පොඩි ස්ටේට්මන්ට් එකක් මිනි ස්ටේට්මන්ට් එකක් ගන්න පුළුවන් ඒ වගේම ගිණුම් අතර මුදල් මාරු කරන්න හැකියාව තියෙනවා ATM කාඩ් පතක් භාවිත කරලා මීට අමතරව මේ ATM කාඩ් පත භාවිත කරලා අපිට සිටියකට ගිහිල්ලා වලුවල දී ගන්නකොට ගෙවීම් කරන්න පුළුවන් අර හර කාඩ් පත වගේමයි නමුත් මේ කාඩ් පත දීලා තියෙන්නේ වලුවල දී ගන්න නෙවෙයි මේ කාඩ් පත දීලා තියෙන්නේ ATM යන්ත්‍රයෙන් මුදල් මුදල් ගන්න. ඒක නෙමෙයි මේ ATM කාඩ්ස් කියන්නේ. නමුත් අපට අවශ්‍ය නම් මේ කාඩ් පත භාවිත කරලා යම් කිසි තැනකින් මිල දී ගන්න පුළුවන්. මිල දී ගන්නකොට ගෙවීම කරන්න පුළුවන්. අපිට පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහිල්ලා තෙල් ගහ ගන්න පුළුවන්. ඒකට ගෙවීම කරලා අපි ATM කාඩ් එක ලබා ගන්නවා. දැන් අපිට පැහැදිලිනේ ඔබ දැන් දන්නවා ක්‍රෙඩිට් කාඩ් පත කියන්නේ මොකද්ද? හර කාඩ් පත කියන්නේ මොකද්ද? සහ ATM කාඩ් පතක් කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලිවම දන්න. හරි. දැන් අපි සාකච්ඡා කරමු මේ ATM කාඩ් පත්, ක්‍රෙඩිට් කාඩ් පත්, හර කාඩ් පත් නිකුත් කරන ආයතන වර්ගයක් තියෙනවා. ඒ ආයතනවල නම් කීපයක් දැනගත්තොත් ඒක විභාගයට ගොඩක් හොඳ දෙයක් වේවි කියලා මට හිතෙනවා. හරි. මම දැන් ඔබට මේ බෝඩ් එකේ කියලා තියෙන්නේ මේ කියපු විද්‍යුත් මුදල් වර්ග. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් පත්, හර කාඩ් පත් සහ ATM කාඩ් පත් නිකුත් කරන ආයතන. Visa International කියලා එක ආයතනයක් තියෙනවා. මේ ලෝක ප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතන. Master International කියලා තව ආයතනයක් තියෙනවා. American Express කියලා තියෙනවා. Union Pay, JCB, Discover. එතකොට මේ කාඩ් පත ගත්තොත් දැන් මම පාවිච්චි කරන ලංකා බැංකුවේ කාඩ් පත නිකුත් කරලා තියෙන්නේ Visa කියන ආයතනයේ. Visa කියන ආයතනයේ මගේ ක්‍රෙඩිට් කාඩ් පත නිකුත් කරලා තියෙන්නේ Visa කියන ආයතනයේ. එතකොට මේ කාඩ්පත් දෙකම අයිති වීසා ආයතනයේ. කියන්නේ කාඩ්පත් පාලනය කරන්නේ වීසා කියන ආයතනයේ. මේක බලන්න උත්තරේ ලංකා බැංකුවේ නම් මේක පාලනය කරන්නේ වීසා ආයතනය. මොකද්ද මේ ආයතනයේ තියෙන සම්බන්ධය? ආයතන තියෙන සම්බන්ධය කියන්නේ දරුවනේ දැන් හිතන්න මම මේ ATM කාඩ්පත භාවිතා කරලා ගිහිල්ලා පුක්සිටියෙන් වටුනා. එතකොට මගේ ගිනුම තියෙන්නේ ලංකා බැංකුවේ. පුක්සිටියේ ගිනුම තියෙන්නේ සමහරවිට මහජන බැංකුවේ වෙන්න පුළුවන්. එතකොට මම මගේ කාඩ් එකෙන් මගේ ගිණුමේ තියෙන සල්ලි ටික අඩු කරලා ඒ වෙලෙම පුක්සිටියේ account එකේ තියෙන මහජන බැංකුවේ account එකට අර සල්ලි ටික දැම්මත් කරනවා. මගේ එකට වෙන්න ඕනේ මගේ අඩු වෙලා පුක්සිටියේ account එකට බැලවෙනවා. මෙන්න මේ බැලවීමේ ක්‍රියාවලිය මගේ අඩු වීම සහ මහජන බැංකුවේ තියෙන පුක්සිටියේ account එකට credit වීම බැලවීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ ගිණුමට එකතු වීමේ ක්‍රියාවලිය කරන්නේ මෙන්න මේ කාඩ් පත් නිකුත් කරන ආයතනය මේක ලෝක ප්‍රකට කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙන්නේ පරිගණක තාක්ෂණය වර්තා කරලා මේ ගෙවීම් පියවීම් කටයුතු කරනවා. එතකොට මගේ කාඩ් එකේ Visa කියලා ගහලා තිබ්බට සමහර වෙලාවට තවත් කෙනෙක්ගේ ATM කාඩ් පතේ මෙතන Master කියලා තියෙන්න පුළුවන්.
නැත්තම් JCB කියලා තියෙන්න පුළුවන්. Discover කියලා තියෙන්න පුළුවන්. American Express කියලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ආයතන ඔක්කොම මේ වගේ credit card පත්, debit card පත්, ඒ වගේම ATM card පත් නිකුත් කරනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ කාඩ් පතේ තියෙන ලාංච් එක මොකක්ද කියලා. ඒතකොට Visa කියන ආයතනය නිකුත් කරපු ATM කාඩ් පතක් තමයි මේක. ඒතකොට මහජන බැංකුවේ කාඩ් පතු තියෙනවා. ඒක Visa ආයතනය නිකුත් කරපු. ඒතකොට මහජන බැංකුවේ Visa කාඩ් පත වෙන්න පුළුවන්. මොකද මේ වගේ ලංක බැංකුවේ Visa කාඩ් පතක් වෙන්න පුළුවන්. ඔබට පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. හරි. මම දැක්ක පහුගිය ප්‍රශ්න පත්‍ර ගණනාවක ATM කාඩ් පත්වල සහ ක්‍රෙඩිට් කාඩ් පත්වල වෙනස්කම් මොනවද කියලා අහලා තියෙනවා. නිසා මම ඒ ටිකත් ඔබට උගන්වන්නම්. මම ATM කාඩ්ස් මේ පැත්තට දාලා තියෙනවා, ක්‍රෙඩිට් කාඩ්ස් මේ පැත්තට දාලා තියෙනවා. පළවෙනි වෙනස්කම තමයි ATM කාඩ් පතක් ලබා ගන්න නම් ගිණුමක් තිබීම අනිවාර්යයි. ATM කාඩ් පත ගන්න නම් මොකද ගිණුමක් තියෙන්න ඕන. නමුත් ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නකොට ගිණුමක් තිබීම අනිවාර්ය නැහැ. ඒක ණය පහසුකමක් නිසා. දෙවෙනි එක ගිණුමේ ඇති මුළු මුදලම ATM මගින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඉදිරි ගිණුමේ ගිණුමක් තියෙනවනම් ඒ ගිණුමේ තියෙන සම්පූර්ණ මුදලම අපිට ගන්න පුළුවන් ATM කාඩ් පත භාවිත කරලා. සම්පූර්ණ මුදල් මුදල කිව්වට සමහර බැංකුවල තියෙනවා අනිවාර්යයෙන් ඉතිමේ තියෙන උඩ මුදලක්. ඒ මුදල හැර අනිත් සම්පූර්ණ මුදලම ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් පත ගත්තොත් එහෙම ක්‍රෙඩිට් කාඩ් පතේ වටිනාකමේ සම්පූර්ණ වටිනාකමම ATM කාඩ් පතෙන් ගන්න බැ. කොච්චරද පුළුවන්? දැන් 20 ප්‍රතිශතයක් බොහෝ වෙලාවට 15 තමයි ගන්න. ඊළඟ තුන්වෙනි වෙනස්කම තමයි බැංකුවෙන් සපයන සේවා බලපක් තමයි ATM කාඩ්. ඒ කියන්නේ ගිණුමේ තියෙන මුදල් බැංකුව ඇතුළට එන්නේ නැතුව ඉදිරියම ගන්න සපයන සේවා බලපක් තමයි ATM කාඩ් පත කියන්නේ. අනිත් පැත්තෙන් ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ බැංකුවෙන් ලබා දෙන ණය පහසුකම්. එතකොට මෙන්න මේ වෙනස්කම් ටික හොඳට තියාගත්තු දරුවනේ අපිට විභාගෙදී බය නැතුව ඒ ලකුණු ප්‍රමාණය අපේ අවසන් ලකුණට එකතු කරගන්න පුළුවන් වේ. හරි. දැන් අපි අපිට සාකච්ඡා කරන්න තියෙන විද්‍යුත් මුදල් භාගය තුනම ගැන සාකච්ඡා කරමු. දැන් මම ඔබට කියන්නම් ඊළඟට මේ විද්‍යුත් මුදල් භාවිතා කිරීමෙන් තියෙන වාසි එහෙම නැත්නම් ප්‍රයෝජන මොනවද කියලා විභාගික මේවා අනිවාර්යයෙන්ම පෙන්නන්න පුළුවන්. හරි. මෙන්න මේවා තමයි මේ බෝඩ් එකේ ලියපු කරුණු තමයි විද්‍යුත් මුදල් වල වාසි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි වාසි තමයි දරුවනේ ෂණිකව කරදෝ සිද්ධ කරන්න පුළුවන්. අපිට ATM කාඩ් පතක් භාවිත කරන හරියමකට ATM machine එකෙන් සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම අපි යම්කිසි තැනක ගෙවීමක් කරනකොට ක්‍රෙඩිට් කාඩ් පතක් එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් පතක් එහෙම නැත්නම් ATM කාඩ් පතක් භාවිත කරන හරියමකට ඒ ගෙවීම කරන්න පුළුවන්. අපි මුදල් වලින් කරන්න ගියන ඔය ගෙවීම සල්ලි ගන්න කරන්න ඕනේ නේද? ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි අපි ATM කාඩ් පතෙන් සල්ලි ගන්න නැතුව බැංකුව ඇතුළට ගිහිල්ලා සල්ලි ගන්න කියන එක සමාජාවට අපිට පොලිමේ ඉන්නත් වෙනවා. පරිගණක තාක්ෂණයේ අසුර කරගෙන විද්‍යුත් මුදල් වලින් ගන්න දුව කරද්දී අපිට වර්ධින්නේ ATM යන්ත්‍රයේ මොන දැරදි මුදලක් කවදාකවත් එන්නේ නැහැ. නිවැරදි මුදල පේනවා. ඊළඟට අපිට අන්තර්ජාතිකව ගෙවීමක් කරද්දී හරියටම ගෙවීම කරන්න පුළුවන් කිසිදු වැරදීමකින් තොරව. එතකොට ඒක තමයි මේ පරිගණක තාක්ෂණයේ උත්තරීතර විද්‍යුත් තාක්ෂණයේ තියෙන වැදගත්කම. එහෙම නැත්නම් මේ විද්‍යුත් මුදල් වල තියෙන වටිනාකම. ඊළඟ කාරණාව තමයි දිනේ ඕනම මොහොතක සඳහන් කරන්න පුළුවන්. කියන්නේ බැංකුව ඇරලා තිබ්බත් වහලා තිබ්බත් නිමාවු දවසක් වුණත් පොලේ දවසක් වුණත් වෙලා ආගමික උත්සවයකට අදාළ නිමාවු දවසක් වුණත් ඕනම වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන්. මහ රාත්‍රී වක් ගනුදෙනු කරන්න පුළුවන් නිමාවු දවසක් වුණත් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේවා තමයි විද්‍යුත් මුදල් වල තියෙන වාසි. හැබැයි විද්‍යුත් මුදල් වල අවාසි නැතුවම වෙයි. මම ඒ අවාසි මොනවද කියලා දැන් ඔයාලට කියලා දෙන්න. හරි. දැන් අපි සාකච්ඡා කරන අවසන් වශයෙන් විද්‍යුත් මුදල් වල ඇති අවාසි මොනවද කියලා. පළවෙනි අවාසිය තමයි වංචනික ක්‍රියා සිද්ධ වෙන්න පුළුවන්. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්.
පහුගිය කාලේ ඔබ ජනමාධ්‍ය වලට සමන් දුන්නා නම් නැරඹුවා නම් ඔබට මේ පිළිබඳව අවබෝධයක් ඇති. විදේශීය වංචනික කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන ATM යන්ත්‍රවල කාඩ් පද ඇතුල් කරන ස්ථානයට පුංචි යන්ත්‍රයක් සවි කරන්න තිබුණා. ඊට පස්සේ යම්කිසි තැනෙක් ඒ යන්ත්‍රයට කාඩ් පද ඇතුල් කරනකොට ATM යන්ත්‍රයේ අර සවි කරපු පුංචි යන්ත්‍රයේ මේ කාඩ් පදේ තියෙන තොරතුරු ටික කොපි කරගන්නවා. පිටපත් කරගන්නවා. පිටපත් කරගෙන ඒ අනුව වෙනස් කාඩ් පත් නිර්මාණය කරලා වංචනික කාඩ් පත් නිර්මාණය කරලා ගල්දුරු කරුවන් කීප දෙනෙකු විමත් දිනුම්වල තියෙන මුදල් අරගෙන තියෙනවා. ඉතින් අනේ මේ වගේ වංචනික ක්‍රියා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශීය රටකින් යම්කිසි භාණ්ඩයක් ලැබී ගන්නවා නම් වෙබ්සයිට් එකක් හරහා අන්තර්ජාලය හරහා. ඒ අවස්ථාවේදී ඔබට ඔබේ කාඩ් පතේ විස්තරික ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඒ ඇතුළත් කරන්න සිද්ධ වෙනකොට ගොඩක්ම විශ්වාසවන්ත ලෝක ප්‍රසිද්ධ වෙබ්සයිට් එකකට විතරයි මඩණියකට විතරයි ඔබගේ කාඩ් පත් වල විස්තර ඇතුළත් කරන්න ඕන. මොකද වංචනික පුද්ගලයන් ඔබගේ කාඩ් පත් වල තොරතුරු සොරා ගන්නට පුළුවන්. ඒ හරහා ඔබේ කාඩ් පතේ තියෙන මුදල් ඔබේ බැංකුවේ තියෙන මුදල් ඕම් විසින් වංචනික විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවෙනි අමාසිය තමයි සෑම පෙළසලකින්ම ගෙවීම කරන්න බෑ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමින් පවතින රටක් නිසා ලංකාවේ තියෙන හැම කඩේකින්ම මේ ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිත කරන ගෙවීමේ හැකියාව දැන් කල්පනා කරන්න ඔබේ ප්‍රදේශයේ තියෙන පෙළසල හැම පෙළසලකම මේ පහසුකම ලබා දීලා නැහැ. ඒ නිසා ඉලෙක්ට්‍රොනික කාඩ්පතක්, ඉගෙනේ ATM කාඩ්පතක්, ඩෙබිට් කාඩ්පතක්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ්පතක් තිබුණයි කියලා සමහර අවස්ථාවලදී හැම කඩේකින්ම මේ ගෙවීම කරන්න බැහැ. මේක යම්කිසි අවාසිදායක තත්ත්වයක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි ඊළඟ අවාසිය තමයි අමතර පිරිමයක් දරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දරුවනේ මම කියවනේ ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් ගන්න පුළුවන් කියලා යම්කිසි ප්‍රමාණයක් දක්වන. අන්න ඒ විදිහට යම්කිසි ගනුදෙනු කරපු තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් මුදල් ආවසු ගත්තොත් ATM යන්ත්‍රයේ හරහා ඒ ගන්න මුදලට බැංකුව පොලියක් අය කරනවා. මේ පුණියත් ඔහු විසින් ලැබිය යුතු වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ්පත්, ATM කාඩ්පත් සඳහා වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුවක්. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන රිනීවල් ෆී එකක්. හැම බැංකුවකින්ම අය කරනවා. ඉතින් ඒ නිසා අන්න ඒ ආදී වශයෙන් අමතර පිළිවෙලක් දරන්නටත් සිදු වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික මුදල්පත්, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිත කරන ගනුදෙනු කරුවන්ට. ඉතින් මේක අර තමයි අපිට මෙන්න මේ විද්‍යුත් මුදල් සම්බන්ධ දරුවේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේ කරුණු සාකච්ඡා කරනවා එක්කම අපි බැංකු සේවාවන් පිළිබඳව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. මම හිතේ ඔබට හොඳ අවබෝධයක් ඇති බැංකු සේවාවන් පිළිබඳව අපි මේ වීඩියෝ සීරීස් එක බලාගෙන හිටියා නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝකදී හමු වෙන්නේ ඊළඟ උපකාරක සේවාව රක්ෂණ සේවාව පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමි බලාපොරොත්තු වෙන යුතුය. මම අද ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. ජයග්‍රහණ සතිය. ආයුබෝවන්.